පොලිස් නිලධාරීන්ගේ පවසා හංවැල්ල ඇඹුල්ගම නිවසකට ගොස් එහි සිටි කට්ටණියෙකුගේ දියත් පිටුපසට කර දම්බෙලකින් ගැටගසා ඉබි අතුරු දමා පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණිගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළිකු ඇතුළු තිදෙනෙකු අතරංගුවට ගෙන ඇති බව නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළා. ඝාතනීට ලක් වූ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මීට වසරකට පමණ ඉහතදී සිය අනියම් බිරිඳ සමග හංවැල්ල ඇඹුල්ගම නිවසට පැමිණ පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම කාන්තාව ඇඹුල්ගම ප්‍රදේශයේ බිම්මැතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක සේවය සඳහා ගොස් ඇති අතර මීට මාස 6කට පමණ ඉහතදී එම ආයතනයේ වෙත හෝමාගම සිට සිමෙන්ති රැගෙන පැමිණි නොරියේ රියදුරු ලෙස සිටි විශ්‍රාමික නාවික සෙබලා සහ අනියම් මෙසුරක් ගොඩනගාගෙන තිබූ බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඔවුන් දෙදෙනාගේ ඇසුරට ඝාතනයට ලක් වූ කට්ටණ්ඩියා දැඩි බාධාවක් වූ හේයින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය සඳහා සැලසුම් කර ඒ සඳහා සිය ඥාති සහෝදරයාද සහභාගී කරවාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඉක්ුත් 23 වනදා රාත්‍රියේදී ආරක්ෂක වැසුම් පැළඳ යතුරු පැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා තමන් ආරක්ෂකංශ නිලධාරීන් බව හඟවමින් මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබෙනවා. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික නාවික සෙබලා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. වැඩිදුර විමර්ශන පවත්වනු ලැබීමේදී අනාවරණය වූයේ මෙම කට්ටඩියා තමගේ අනියම් බිරිඳ සමග හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති බවත් පසුගිය දිනක රාත්‍රී කාලයේදී ඔහු එම නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතරම මෙම මරණකරු ඝාතනය කිරීමට උපයෝග කරගත් මිටියක්ද සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය සමග නුගේගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ තවදුරටත් විමර්ශන පවත්වනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.